මම බොහෝ කාලයක් මේ උත්සාහ කරපු දෙයක් තමයි 77 ජේ.ආර්. ජයවර්ධන මහත්මයා බලයට ඇවිල්ලා 78 ව්‍යවස්ථාව ගෙනල්ලා මේ ජනරජ දිනය නිවාඩු අවලංගු කළාට පස්සේ අද වෙනතුරු ඉන් පසුව ආපු කිසිම පාලකෙක් කනගාටුවට කරුණ ඊට පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ කීප දෙනෙක් සිරිම බණ්ඩාරනායක මැතිණියගේ දුවේණිය චන්ද්‍රිකා කුමාරතුංග ඊට පස්සේ ඊට කලින් දැන් ජේ.ආර්. ජයවර්ධන පස්සේ ආර් ප්‍රේමදාස මහත්මයා ඊට පස්සේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඊට පස්සේ ආයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම මහින්ද රාජපක්ෂ ඊට පස්සේ ආයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා අවසානයේ ගෝඨාභය රාජපක්ෂ මේ කිසිම නායකයෙක්ට කිසිම වුමනාවක් තිබුණේ නැහැ ජනරජ දිනය නැවතත් සමරන්නට හෝ නිවාඩුව නැවත ස්ථාපිත කරන්න මම මගේ පශ්චාත් උපාධි කටයුතු කළේ ඉන්දියාවේ දෙල්ලි අගනුවර අවුරුදු 3කට වඩා කාලයක් මම ඉන්දියාවේ ගත කළා එතෙන්දී මම පැහැදිලිව දැක්කා මොනතරම් උත්කර්ෂවත්වද ඉන්දියාව ඒ නිදහස් ජනරජ දිනේ සමරන්නේ කියලා මම පොඩි සංඛ්‍යා ලේඛන ටිකක් ඉදිරිපත් කරන්න ඕනේ දිනවා කොහොමද ටිකක් දැන් ඉන්දියාව නිදහස ලබන්නේ අර අපි කියන්නේ අපිට දැන් දුන්න සුද්ධ දුන්න ඩොමිනියන් නිදහස සෝල්බර් ව්‍යවස්ථාවට ලැබෙන ඩොමිනියන් නිදහස ලැබෙන්නේ 1947 අගෝස්තු 15 වෙනිදා ඉන්දියාවට ලැබෙන ඊට දවසකට කලින් හම්බ වෙනවා පකිස්තානයට ඒ කියන්නේ 47 අගෝස්තු 14 ඉන්දියාවට දවසකට කලින් තමයි පකිස්තානට හම්බ වෙන්නේ අපිට හම්බ වෙන්නේ ඊට අවුරුද්දකට විතර පස්සේ 1948 පෙබ්‍රවාරි 4 වෙනිදා දැන් මේකත් මම අහලා තිනවා මේ මේ දවස ඇවිල්ලා මේ අයිවජෙනින්ස් මහත්මයාගේ නෝනගේ උපන්දිනේ දවස කියලා. ඒ විතරක් නෙමෙයි අපේ ව්‍යවස්ථාව හදන්නේ අයිවජෙනින්ස්. අර ශ්‍රී ලංකාවේ පළවෙනි ව්‍යවස්ථාව ඩොමිනියන් හරි මොන මේ ව්‍යවස්ථාව හදන්නේ මූලිකත්වයේ ගන්නෙ අයිවජෙනින්ස්. ඉන්දියාවටත් එයා එයාගේ සේවය ලබා දෙන්න උත්සාහ කරනවා. සුද්ධෝ කියනවා මෙයාව ගන්න මෙයා හරි විශාරදෙක් කියලා. ඉන්දියාවගෙන ඕනේ නැහැ. ඉන්දියා ව්‍යවස්ථාව දැන් කවුද? ආචාර්ය අම්බෙක්කර්. උන් එතනින්ම වෙනස පේනවනේ. ස්වජාතිකයෙක්වත් තම ව්‍යවස්ථාව හදන්න ලං කරගන්න බැරි. අපි ඒතරම්ම පටන් ගත්ත අපි ඒ වෙනකොට බොහෝ විට දීන වෙලා ඉවරයි. හැබැයි මේකට ඉතින් කාරණාවක් තියෙනවා. අවුරුදු 400 ගාණක් පොඩි කාලයක් නෙමෙයි. අපි පුංචි රටක් ඉන්දියාව කියන්නේ විශාල රටක්. එන්න සුද්දන්ට මේ ලේසිය මුළු මුළු ඉන්දියාව පාලනය කරන එක ලේසි වැඩක් නෙමෙයි. ශාල ප්‍රදේශ තියෙනවා යන්නවත් බැරි. ඒක නිසා මුළු ඉන්දියාව විනාශ කරන්න විනාශ කළා සෑහෙන්න. නමුත් අර ජාතිකත්වය ජාතික නායකයෝ ඉතුරු වුණා යම් ප්‍රමාණයක්. අපේ එහෙම නෙවෙයි පොඩි රටක් නේ. සම්මුල ඝාතනය කරලා දෙමු අපේ නායකයින්. 1818 1845 48 කැරල් 48 ඉතින් අපි දැක්කනේ ඊට පස්සේ අඩු ගානේ අර තනියමත් සටනක් ගෙනිනවනේ යාළුවෝ කට්ටියක් එකතු කරගෙන සරදියල් උතුම්කන්දේ සරදියල් එතන අපි සටන් නැතරියේ නෑ අපි විමුක්ති සටන් කළා 1814 සුද්දංග පැරද්දුවා හැබැයි අපේම තියෙන අසමගිකම් නිසා අදරත් මේ ප්‍රශ්නේ තියෙනවා අපි අපිව අපේ තියෙන බෙදීම් පාවිච්චි කරලා බ්‍රිතාන්‍යයන්ට පුළුවන් වුණා අපි වටක් කරන්න ඒත් කිවිසුමකින් ඇත්තම 814 සටනේ පරි සුද්ධ උඩරට දාලා යන්න ඉඳලා තියෙනවා. ඉතින් ඔන්න ඕක තමයි තත්වය. ඉතින් එහෙම උදාර જાතියක් වුණ අපි සුද්ධ පුදුම ඉඳලා තන ඒකනේ අර කැප්පටි පලිගේ ඔළුව හිටන් එංගලන්තේ අරන් යන්නේ. මේ වගේ උදාර මිනිස්සු ඉන්නවද කියලා. වදකියා බෙල්ල කපන්න හදනකොට කිසිම ගාණක් නැතුව එයාව බලාගත්ත අර නිලධාරියට මට මුකුත් නෑ තියෙන දෙන්න පුළුවන් ධම්මපදේ විතරයි ධම්මපදයක් තියෙන මගේ ධම්මපදේ එයාට දී තෑගි දීලා සංසුන්ව බෙල්ල තියන්නේ පළවෙනි පාර කැපෙන්නෙත් නෑ දෙවෙනි පාර තමයි ගහන තැනක් පෙන්වන්නේ එහෙම උදාර නායකයෝ හිටපු ඒ විතරක් නෙමෙයි ඉතින් කැප්පිටිපොල විතරක් නෙමෙයි මුණතරම් වීරයෝ ඔය කතා කරන්න ගියොත් එහෙම විශාල ලයිස්තුවක්ම තියෙනවා ඒ නිසා උදාර පුද්ගලයන්ගෙන් සීතාවක රාජසිංහ ගණ්ඩක අපි ඉන්න මේ ප්‍රදේශේ පරංගිම ඉවර කරන්න තිබුණේ රාජසිංහට පරංගි ඔන්න මෙන්න යන්න තිබුණේ අවාසනාව තවත් නායකයෙක් බිහි වුණා උඩ රටින් විමල ධර්මසූරිය මේ දෙන්නා අතර ගැටුම නිසා අර විවරයක් කරලා දාන්න දෙවිච් එක සීතාවක රාජසිංහට කරන්න බැරුව ගියා ඊට පස්සේ අපිට උදව් ගන්න උනා ලන්දේසිංහ ලන්දේසිංහ එළවන්න ගන්න සිද්ධ වුණා ඉංග්‍රීසිංහ
ඔන්න අපිට වෙච්ච අභාග්‍ය එදා සීතාවක රාජසිංහට මේ වැඩේ ඉවර කරන්න දුන්නා නම් ලන්දේසිත් නෑ ඉංග්‍රීසිත් නෑ බොහොමද කමක් නෑ ඉතිහාසයේ එහෙම තමයි ඉතින් සංසාරේ වෙනදී අපිට වරක් බොහොම ලෝක ධර්මෙත් යනවනේ ඉතින් අපි යම් කිසි අකුසල් කරලා තියෙන්න ඇති කොහොම හරි දැන් මේ මේ නිදහස බලවම දැන් කොහොම හරි ඔය මං කන කිව්ව දවස් වල 47 ඉන්දියාවට ලැබුණා අගෝස්තු 15 පකිස්තානයේ 14 හැබැයි මේ රටවල් දෙකම ජනරජ වෙනවා ඉතාම කෙටි කාලෙකින් ඉන්දියාව ජනරජයක් වෙනවා 1950 ඒ කියන්නේ ඒගොල්ලන්ට ගත වෙන්නේ අවුරු වසර දෙකකුත් මාස 5යි ඩොමිනියන් නිදහස ලැබලා අවුරුදු 2යි මාස 5න් ඉන්දියාව ජනරජයක් වෙනවා 1950 ජනවාරි 26 ඉතාමත් උකර්ෂවත් සමරන්නේ ඒක මේ එදා නිවාඩු දවසක් විතරක් නෙමෙයි සතියක් පුරා දෙල්ලි අගනුවර විතරක් නෙමෙයි ප්‍රධාන නගරවල මේ ඒ කියන්නේ ඉන්දියාව පුරා තියෙන විවිධ සංස්කෘතික කණ්ඩායම් ජන ගී කණ්ඩායම් ජන නැටුම් කණ්ඩායම් අන්න ඒවා බලා ගන්න පුළුවන් දිල්ලියේ හිටියන් එනිසා මට මම වාසනාවන්ත වුණා ඒ රමණීය ඒ උත්කර්ෂවත් ඒ නැටුම් ගැයුම් නරඹන්නට ඒ ඉඳලා හිටලා ලංකාවටත් ඒ එහෙම ආපු අයගේ ලංකාවටත් ඇවිල්ලා තිනවා ඒ මොකද ඉන්දියාවට ආපු වෙලාවේ අපි ලංකාවට මේ ආරාධනා කළොත් සංස්කෘතික කුමාරුවට කරන්නට එහෙම ජන නැටුම් කණ්ඩායම් ලංකාවට ඇවිල්ලා තිනවා ජන ගීසා නැටුම් කණ්ඩායම් ඒ අර ජනරජ දිනේ සමරන්ට අගනුවරට එන අය තාපු ලංකාවටත් එවලා අපි සුහදතාවය පෙන්වන්න එහෙම කරනවා අන්න එහෙම ඉන්දියාව සමරන්නේ ඊළඟට පකිස්තානයේ 1956 මාර්තු 23 ඒගොල්ලන්ට ඉරවලා ටිකක් කල් යනවා වසර 9කුත් මාස 7ක් මොකද හමුදා ආණ්ඩුත් තියෙනවා රමෙන්ස වසර 9යි ඒත් වාස අවුරුදු 9යි මාස 7යි ඒ විතර නෙමෙයි ඒක ඉස්ලාම් ජනරජයක් වෙනවා මේ අපිට කෙක් කෙනා කියනවා මේ අපිට අපි ඉන්න මේ බොරු උගත් සිංහලයෝ ඉන්නවනේ නිර්රාගමික සිංහලයෝ මේ රට ඇත්තම මේ රට සුද්ධ ජීවසුම අශංකරදී මේ රටේ නම සිංහලී ජීවසුම අශංකරන සිංහලේ නායකයින් සහ බ්‍රිතාන්‍ය සමග එතකොට අනික ඒ ජීවසුමේ තියෙනවා සිංහලේ රට සහ සිංහලයට අයිති දූපත් මේවට මාලදිව වෙනත් අයිති මාලදිව වෙන කියන්නේ මාලයක් වගේ තියෙන දිවයින් සමූහය මේකත් ලංකාව මේකත් සිංහලේ දිවයින් නමු සුද්ධ දෙන්නේ අපිට මාලදිවෙන දූපත් ටික අතෑරලා අනිත් ඒවා ටික දෙන්න. මම කියන්නේ අපි මාලදිවෙන ඉල්ලන්න ඕනේ කියලා. නමුත් මේ සුද්ධ කරපු දුෂ්ට ක්‍රියාව. දැන් මාලදිවෙන ඉතිහාසය බැලුවොත් මාලදිවෙන භාෂාව ගැන ජේ.බී. දිසානායක මහත්මයා පරීක්ෂණයක් කරලා තියෙනවා. ඉතාල පැහැදිලිව සිංහල වචන තියෙනවා. මාලදිවෙන භූමිය අපි ගත්තොත් භූමිය ඇතුලේ මතුවෙන්නේ මොනවද? බෞද්ධ පුරාවස්තු. ඒවා ඉස්ලාම් රාජ්‍යයක් වෙනසාව යටපත් කරලා තියෙනවා. ඒ නිසා මේ සිංහලේ කොටස් තමයි ඒවා. ඉතින් මෙහෙම තිබිච්ච අදීන රාජ්‍යයක් තමයි මේ බ්‍රිතාන්‍යෝ විනාශ කරලා මේ විදියට අපිව අපිට මොන අපිට වෙච්චද? අපි 1948 පෙබරවාරි 4 නිදහස ඩොමිනියන් නිදහස ලැබලා 1972 මැයි 22 වෙනිදා තමයි ඒ කියන්නේ අවුරුදු 24යි මාස 3යි. කොහොමද? අවුරුදු 24ක් ගියා. සම්පූර්ණ නිදහස අනිතික මට කියන්න බැරුව ගියා ඩොමිනියන් නිදහස කියන්නේ ඩොමිනියන් රාජ්‍යයක් කියන්නේ ඒ රටේ තාමත් නායකයා බ්‍රිතාන්‍ය රජු හෝ රැජින ඒක හිමමයි ඒ වගේම අවසාන අධිකරණය පරිමා අධිකරණය ඇවිල්ලා අපේ ශ්‍රේෂ්ඨ අධිකරණය නෙමෙයි එහෙ තියෙන රාජා අධිකරණය නැත්තම් ප්‍රෙවි කවුන්සිල් කියලා තිබුණ එක අන්න ඒක එතකොට ඒකයි මගුවේ මේක නාමික නිදහසක් කියලා රටේ නායකයා බ්‍රිතාන්‍ය රජු හෝ රැජින රටේ නීතියේ අවසාන තැන එංගලන්තේ ප්‍රෙවි කවුන්සිල් එක මොන නිදහසක් ඒ වගේම ත්‍රිකුණාමලයේ කටුනායක බ්‍රිතාන්‍ය හමුදා කඳවුරු තිබුණා නාවික කඳවුරු තිබුණා ඒවත් එක් කරගෙන ගිය ගමයි ගියේ එතකොට මේ විදිය තියෙන එකක් ඒ නිසා අපේ නායකයෝ ඒවා වෙනස් කරන්න උත්සාහ කළේ නැහැ ඒක වෙනස් කරන්න උත්සාහ පළමු උත්සාහය දරන්නේ 1956 SWRD බණ්ඩාරනායක මහත්මයාගේ නායකත්වයෙන් ලබා ගන්න ජයග්‍රහණය සමග මේකේ සුද්ධ බොහොම කලබල වෙනවා කලබල වෙලා
एक निशा तमाई तुम आटे वैरिकल जीवत पिंड हम बिन्ने हम करे तुम्हारे पोरुंदु इन्वा लंकाव जनराज्य करण्ड एक एक पोरुंदु आप अरे ब्रिटानियो इन्ने खांड खांडो रूटी काइं करण्ड ये वाकी में समाजवादी रटवाल लेक संबंध था ऐतिकर गण्ड अन्नो वैनी प्रकटशीली क्रिया मार्ग राशि या योजना करला ये वा करण्ड क्रियात्मक क्रमिन हिटी है तुम्हा ये तुम्हा ගාතනය කරනවා වැඩි කල්යන්ට කලින් 1959 සැප්තැම්බර් 26 වෙනිදා එතුමාව ඝාතනය කරනවා. එතකොට ආය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අසරණ වෙනවා. ඒලාවේ හේන ප්‍රතිතර ඥානසී හාමුදුරුව මැදිහත් වෙලා සිරිම බණ්ඩාරනායක මැතිණියෙන් ඉල්ලා සිටිනවා. අනේ මැතිණිය मैं रटा बेरे गांड हो तुम्हें मैं नायक अत्ते गांड के लेकर ये तुम्हें किन्होंने मटा मटा दिशापाल ने तेरे ने मम्मो वटे विलत ने संबंध विलत ने मटा मैं दारू तुम देना पूंछी था मैं दारू तुम देना हदागने मटा पाड़ भी इंदा देंडे वो इन्नो वाणी जेस्ट नायक हो तुम्हें मैं क्या जेस्ट नायक इन्नो श्री पीटर सिल्वा दहा नायक इन गिल्ला एगो लंट कथा कर लो हमसे एगो लंट किया बार गांड किया उन्होंने आना उन्होंने जेस्ट नायक हम बोना एक एक ना एक गातु की मैं आठ बाइन मैं आया आठ बाइन उन्होंने से कल की लाइल मैथनिया ने हम बेना रश्मि निवासी हम बेला किए न हरियाणा ने मैथनिया मैं कहेम एगो लंगे एक पौदलिक कौंतर प्रीम गण मिशा मैं ना मैं अपनी पटंगत गमन इधर लैस ने अपी इन उबितुमी समग उबितुमी नायक गंड इहे मकल हम तमाई ए पुरंद पिटतमाई ये तुम्हें नायक गांड ඒ නායකත්වයේ අරගෙන එතුමිය ඉතාම විශිෂ්ට කාර්යභාරයක් කරනවා අපි දන්නවා 1960 මැතිවරණයෙන් ජූලි 21 වෙනිදා ලෝකයේ ප්‍රථම රාජ්‍ය නායිකාව වෙනවා රාජ්‍ය නායිකාව ඒ කාලේ අගමැතිනේ ලෝකයේ ප්‍රථම රාජ්‍ය නායිකාව වෙනවා කාන්තාවක් රාජ්‍ය නායිකාවක් බවට පත් වෙනවා ඒ උනේ මේ රටේ වැඩි කල්යන්න හම්බෙන්නේ 62 වෙනවා කුමන්ත්‍රණය एक दुद देखाई हेट देखे ये मुखद इतना प्रगतिशीली रा प्रियवर राशिया करगण ये प्रगतिशीली प्रियवर राशिया निशा ये राशि यात्री मैं देखते किया पार्लिमेंट कटेर सिंघल भाषावेन की मठ पीवर गनीम एल कर लीन इंग्लिश पार्लिमेंट के बेडक पार्लिमेंट कटेर सिंघल इंकर पटंगण लंकापुरा सिंघल भाषा परपाल भाषा बाट पत्कर्ण देशीय कर्मांत විශාල වල වර්ධනය ඇති කිරීම සඳහා අවශ්‍ය කරන යටිතල පහසුකම් මූල්‍ය බැංකු කාර්මික උපදේශන පරිශන ආයතන පිහිටවනවා ජාතික අධ්‍යාපන ක්‍රමයක් සඳහා මුළුපුරමින් සියලුම පාසල් රජයට පවර ගන්නවා ලංකා බැංකුව ජනසතු කරනවා ලෝක බලවතුන්ගේ යටතේ පැවති ඛනිජ තෙල් ව්‍යාපාරය ජනසතු කරනවා ඔය ෂෙල් කම්පැනිට යන්න කියනවා ඉන්දියා වතු ලංකාවේ සිංහලෙන්ගි වතු ටික කුණු කොල්ලට අරගෙන සත ගණන් වලට අක්කර ගණන් ලියාගෙන ඒවායේ සුද්ධෝ ඒ කරපු වතු ජනසතු කරනවා ඒව අදට හරිද නැද්ද ඒක වෙනම ප්‍රශ්නයක් එදා අපි බලන එදා සන්දර්භය තුල කළ යුතුව තිබුණු දෙයක් ඒ විතරක් නෙමෙයි එනේ මෙවැනි ක්‍රියාමාර්ග නිසා මේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර නායකයෝ කුපිත වෙනවා හරිය ඒක නිසා හමුදාව සහ පොලිසිය නායක කීප දෙනෙක් මේ ඔක්කොමලා ක්‍රිස්තියානි හා කතෝලික අය. ඒකත් කියන්න ඕනේ. මේගොල්ලෝ එකතු වෙලා කර්නල් ශේරම් කියන එක නැත්නම් එක නායකත්ව දෙන්නේ. එකතු වෙලා තව බොහොම ක්ෂේත්‍රයෙන් බේරිලා යන්නේ. සීම බණ්ඩාරනායක මැතිණිය 62 දී ජනවාරි 27 වෙනිදා හමුදා කමාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න සැලසුම් කරලා දිනවා. එතුමිය කතරගම එම්සි ඉන්කමකට ගිහිල්ලා හිටියේ කතරගමදී එතුමිය අතරගොඩ ගණ්ඩත් එහිදී එතුමිය ලව්වා ඉල්ලා අශ්‍රීමේ ලිපියකට බලහත්කාරයෙන් අස්වැන්න ගන්නත් එමණකොලත් මරලා දාන්නත් ඒ වගේම පක්ෂයේ හිටපු නායකයෝ කීප දෙනෙක් අත්තරන් ගොඩ ගන්නත් සූදානම් කරලා තිබුණා මොකද්ද වාසනාව ඊට කලින් මේ කොළඹ තිබිච්ච ප්‍රධාන මේ පොකර් ක්ලබ් එකක ඔය ලුකු ලුකු අය අස්වෙනවනේ ඒගොල්ලෝ මත්පැන් බිබි පොඩ්ඩක් එක්කෙනෙකුට පොඩ්ඩක් सूर वेला किए वे नवा मैथिनी हेट इवर आई है मैं कहा गनी नवा ये वक्त पुलिसी
डीआईजी කෙනෙක් වගේ හිටපු තත්මන තනතුරේ හිටපු ස්ටැන්ලි සේනානායක මහත්මයා. ඒ වගේම ආණ්ඩුවට තොරතුරු ලැබිලා තියෙනවා යම් කිසි දෙයක් වෙමින් පවතිනවා කියලා. ඒක එහෙම නිකම්ම නෙමෙයි ඒක විතරක්ම නෙමෙයි. රහස් ඔත්තු සේවාවට ලැබිලා තියෙනවා තොරතුරු මේ මොන හරි දෙයක් වෙමින් පවතිනවා. මැතිනට විරුද්ධව කියලා. ඒ අතර මේක ආව ගා මේ මෙයා මෙයා විවාහ වෙලා හිටියේ පීරේස් කුලරත්නගේ දුවත් එක්ක. පීරේස් කුලරත්න බොහොම කිට්ටුයි සිරිමාව බණ්ඩාරනායක මැතිනට. මෙයා මාමණ්ඩියට කියනවා. එතුමා සිරිමාවට කියනවා මම ක්ෂණිකව කීවර අරගෙන උදේ වෙනකොට පවුන්දා වෙනකොට ඔක්කොම ඉන්න මේ මන්ත්‍රණ කාර්යයෙන් අත්තරන් කොට ගන්න. අරගෙන නඩු දානවා. ඒ නඩු කටයුත්ත යනවා මේ ඒ නඩුව මේ ඒගොල්ලන්ව සංසෝණි කියන විනිශ්චයකාරතුමා තමයි ඒ ත්‍රිපුත් ඒ රජතුන් කට්ටුවේ නායකත්වය දරන්නේ. එතුමා තීන්දුව ප්‍රකාශ කරනවා 1965 අප්‍රේල් 6 වෙනිදා අගවිනිසු MC සංසෝණි. ඒ සංසෝණිමයි නේද අර සංසෝණි කොමිසමේ ඉන්නේ. අනේ එකත් මතක් කරන්න ඕනේ. උගලට මතකයි සංසෝණි කොමිසම. අර කොටි ත්‍රස්තවාදයේ දෙමළ ත්‍රස්තවාදයේ පටන් ගත්ත කාලේ ওই දෙමළලන්ගේ බොරු ඉතිහාසය බොරු කොටි ඉතිහාසයට විරුද්ධව එංගලන්තෙන් ඔක්කොම ඉන්න එංග දෙමළ කොටි නායකයෝ එනවා නීතිඥයෝ ඉතිහාසඥයෝ ඔක්කොම එනවා අරගෙන අපි අපේ සංසෝණි කොමිසමේ සාක්ෂි දෙන්න. ඒ සාක්ෂි වලදී අපේ මතකයි සිරිසෝම මහත්මයා ඒ කාලේ කොමසාරි සිටි එතුමා ඉතා අභිහිතව සාක්ෂි දෙනවා කට උතර නැතුව යන්න. කිසිම පුරාවස්තු පුරාවිද්‍යාත්මක සහ ලේඛන කර කිසි සාක්ෂියක් නැහැ නේ බොරු ඉතිහාසයක් නේ තියෙන්නේ මෙතන. මේක ඒ නිසා කොටි මොකද කරන්නේ? සිරිසෝම මහත්මයාව ඝාතනය කරන්න උත්සාහ කරනවා. එතුමාට හමුදා ආරක්ෂාව දෙන්න වෙනවා. ඒ විතරනේ සංසෝණිය ඝාතනය කරන්නත් හදනවා. කොමිසමේ සභාපතිතුමා. අන්න ඒ සංසෝණි මහත්මයා තමයි මේ තීන්දුව දෙන්නේ. ඒ තීන්දුවෙන් විත්තිකරු 11 දෙනාටම බරපතල වැඩ ඇතුව අවුරුදු 10ක් සිරදඬුවම් නියම කරනවා. දීපල රාශාන්ත කරනවා. නමුත් ඒගොල්ලෝ වෙනින් පෙනී හිටපු ජීජී පොන්නම්බල. ආය තවත් වැඩගත් චරිතයක්. අද මේ වහසි බස් දුරන ගජේන්ද්‍ර පොන්නම්බලම ඉන්නේ. මම හිතන්නේ අර ඊයේ පෙරේදා අර සියම් මහනිකායේ ඒ සමරන්න වැඩිය සියමේ භික්ෂුන් වහන්සේලාගේ ඒ පසම් ඒ උලෙල කඩා කප්පල් කරන්න යාපනයේ ඉඳලා මේ ත්‍රිකුණාමලයේ මිනිස්සු නෙමේ යාපනයෙන් අරන් ඇවිල්ලා චණ්ඩි ඒකට බාධා කළා. ඒ ඇවිල්ලා මෙයාගේ 100 තමයි ජීජී පොන්නම්බල. අර 50ට 50 ඉල්ලේ දෙමළ මිනිසුන්ගේ 150යි අනිත් ඔක්කොටම 150යි. මේ සෝල්බරි අහනවලු මං කොහොමද බහුතරය සුරුතරයක් කරන්න කියලා. ඊට පස්සේ තමයි මේගොල්ලෝ තේරුම් ගන්නේ මේක හරියන්නේ නැහැ. මේ චන්දේ තියෙන තාක්කල් මේ ඒගොල්ලන්ට මුළු රටේම ඒගොල්ලන්ට මුළු රටේම පාලකයෝ වෙන්න. ඊට පස්සේ මේගොල්ලෝ තීරණය කරන්නේ අපි උතුරු නැගෙනහිර වෙන් කරගමු කියලා. අන්න පටන් ගන්නවා චිලනායකම් ලා වෙනම කෑල්ලක් ඉල්ලගෙන ඊලම. ඊලම කියන්නේ සිංහල අර්ථය. ඊලාම් සිංහල ඔය සිංහලේ තමයි ඊලාම් වෙන්නේ. ඒ වෙනුත් පිනා මොකද්ද මේ රට කියලා. ඉතින් මේ විදිහට මෙහෙම තමයි මේ රටේ අතීතයව සිද්ධ වෙන්නේ. හැබැයි පොන්නම්බලම් කියනවා අපි අපීල් කරනවා. අපි යනවා එංගලන්තේ ප්‍රවි කවුන්සිල් එකට. ඔව් ප්‍රවි කවුන්සිල් එකට ගියා. ඔක්කොම නිදහස් කරනවා. සිරිමාව තේරුම් ගන්න මේ රටේ මොකද්ද අපිට තියෙන නිදහස? විශාල ජනවර්මකින් බලයට පැමිණි අගමැතිනියව ඝාතනය කරන්න සැලසුම් කරපු මේ කුමන්ත්‍රණ කරුවන්ව නිදහස් කරනවා නම් කිසිම මේ ඉවක්වක් නැතිව මේ ආකාරයට මොකද්ද අපිට තියෙන නිදහස? ඒක නේද මේ දැඩි තී අරිෂ්ඨාන කරනවා. මම කොහොම හරි ව්‍යවස්ථාව ජනරජ ව්‍යවස්ථාව කරනවා කියලා. අන්න ඒක තමයි 1970 සමගි රජයේ ජයග්‍රහණයත් එක්කම එතුමිය කොලිනාඩි සිල්වා මහත්මයා පත් කරනවා මේකේ සභාපති ධූරයට. කරලා ලංකාව අර බ්‍රිතාන්‍ය කිරීටයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන ජනරජයක් බවට ලංකාව පත් වෙනවා. ඒකයි මේකේ වැදගත්කම. එතෙක් අනිත් එක මේ රටේ හිටියේ අර ආණ්ඩුකාරවරුනේ. දැන් ඉස්සරහ හිටියන්නේ මේට්ලන්ඩ් හිටියා, බ්‍රවුන් රීග් ගෝ හිටියානේ ආණ්ඩුකාරවරු. ඒ කියන්නේ රජිනව නියෝජනය එංගලන්ත රජුරුවන් නියෝජනය කරන අය. ඒ වගේ තමයි මේ නිදහස 48න් පස්සේ ආණ්ඩු අග්‍රාණ්ඩුකාරයෙක් ඉන්නවා. රජිනගේ නියෝජිතයා. එයා අගමැති රුටින් ඉන්නේ. එතකොට මේ හිටියේ කවුද? 48න් පස්සේ ඔලිව ගුණතිලක. තවත් ක්‍රිස්තියානි
අබෞද්ධ ආ තවත් කියන්න ඕනේ මේ අර මම කිව්ව 62 කුමන්ත්‍රණයට තොරතුරු ලැබිලා තිබුණා ඔලිවර් ගුණතිලක මහත්මයාත් හවුල් කියලා එයාගෙත් සම්බන්ධයක් තියෙනවා කියලා ඒ නිසා සිරිමා මෙතන වහාම ඔලිවර් ගුණතිලක මහත්මයාව තනතුරෙන් ඉවත් කරලා විලියම් ගොපල්ලෝ මහත්මයා පළවෙනි බෞද්ධයා ලංකාවේ ආණ්ඩුකාරයා බව අග්‍රාණ්ඩුකාරයා බවට පත් කරනවා ඊට පස්සේ 72 විවස්ථාව ජනරජ විවස්ථාවෙන් පස්සේ එතුමා ශ්‍රී ලංකා ජනරජයේ පළමු ජනාධිපති බවට පත් වෙනවා අනේ එහෙමයි ඒ සිද්ධුවීම වෙන්නේ මේ එදින නිමාඩු දිනයක් වෙනවා ඒ නිමාඩු දිනය ඉතාම උත්කර්ෂවත්ව සැමරෙනවා නමුත් අවාසනාවක මහත 1977 තව දේවල් කියන්න 77 කාලය තුල බොහෝ ජයග්‍රහණ ලබා ගන්නවා ඒ ජයග්‍රහණ ශාල ජයග්‍රහණ රාශියක් අත් කර ගන්නවා රට කර්මාන්ත පුර කර්මාන්ත වාණේ කර්මාන්තද දෙදි කර්මාන්ත කඩදාසි කර්මාන්ත ඒ වගේම මේ ලංකාව කච්චතු දූපත බේරා ගැනීම එතකොට සිරිමා ශාස්ත්‍ර ගිවිසුමාර සුද්ධුගෙන ආපු උඩ වතුකම් කරු ටික දැන් වෙන රටවල නම් ඒ කාලේ මේ වතුකම් කරුවන්ව දැන් මියන්මාර් වගේ රටවල නම් කිව්ව වතුකම් කරුවගෙන එඹලා මේ අපේ රටේ උඹලා ගිලාලා උඹලා අරගෙන ආවා එඹලා මරම් පළයලා අපි ගෙන්න කිව්වේ නෑනේ නමුත් අපේ මේකට නවා කියන්නේ අපේ වාමාංශික නායකයෝ අපේ වාමාංශික නායකයෝ වතුකම් කරුවන් එක තමයි කම් විප්ලවය කරන්න ගියේ කම් කරු පන්ති හදන්න ගියේ ඒකත් ඇත්ත කියන්නේ මට මේ කිසි කෙනෙක්ව සුද්ධ කරන්න උමනාවක් නැහැ. ඒකත් මට තියාගන්න මම කරුණාක මම මේ මම මේ මේ සිරිමා බණ්ඩාරනායක මැතිණියවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේවත් ඒ කිසි කෙනෙක්ව මට අවශ්‍යතාවයක් නැහැ. මොකද අද වෙනකොට මට පෙන්වන්න ඕනේ මේ මේ අද අඩු ගන්න මේ නායකයා යම් දේවල් වැදගත් දේවල් රටට කරලා තියෙනවා. අපිට කෙලෙහි ගුණේ තියෙන්න ඕනේ. අපි තේරුම් ගන්න ඕනේ එදායේ සන්දර්භය තුල එදායේ ජාත්‍යන්තර බලපෑම් මැද්දේ එතුමිලා ගත්ත අදීන පියවරවල් මම පරිණි වාමාංශිකයන්ට අදත් ගරු කරනවා. ඔය කොමියුනිස්ට් පක්ෂයේ සමාජවාදී පක්ෂයේ නායකයන්ට අදත් මම ගරු කරනවා. ඒගොල්ලන්ගේ තියෙන අධිරාජ්‍ය විරෝධය සහ අර සාමූහිකත්වය. අනේ ඒකට මම අගය කරනවා. හැබැයි ඒගොල්ලන්ගේ තියෙන ඔය මෝඩ කොහෙවත් ක්‍රියාත්මක වෙන්නේ නැති කම්කරු පන්තිය ඒව සහ මේ දෙමළ ප්‍රශ්නේ වෙනුවෙන් මේගොල්ලෝ කතා කරන්නේ අපිට ඒගොල්ලෝ දන්නේ නැහැ මේ සුද්ධුයි මේ ප්‍රශ්නේ ඇතිකලේ කියලා. මේක මේ අපේ පීසී රම්බගොඩ මහත්තයා ඉතා අගේට පැහැදිලි කරලා තියෙනවා මේ දැන් ඉතාලම නිර්වෘල තීරුම් කරලා ඉවරයි මේ ප්‍රශ්නේ ඇතිකලේ කවුද කියලා. ඒ වගේ ඒගොල්ලන්ට වැඩන්නේ. මොකද ඒගොල්ලෝ වාමා මේ කොමියුනිස්ට් වාදය අරගත්තෙත් එංගලන්තෙන්නේ. එංගලන්තෙට ගිහිල්ලා ඒගොල්ලගේ නායකයෝ ඒක නිසා ඒගොල්ලෝ අන්න ඒ අඩුපාඩුව තියෙනවා. අපි ඉතින් කාගෙත් අඩුපාඩු තීරුම් ගන්න ඕනේ අපි. ඉතින් මේ මේ අඩුපාඩු නැතින තියෙනවා කාගෙත්. හැබැයි මේ JR නැති කරපු ජනරජ දිනය ඊට පස්සේ ආපු එතුමියගේ දියණියවත් චන්ද්‍රිකා කුමාරතුංගවත් මොකද එතුමිය මේ එංගලන්තේ ඉඳලා මෙහාට ඉම්පෝට් කරපු එක්කෙනෙන්නේ එතුමියට කිසිම ජාතිකත්වයක් තිබුණේ නැහැ. ඔන්න බලන්න වෙන දේවල්. මැතිණියක් වරදක් කරනවා. මැතිණියගේ දරුවම යවන්නේ ශාන්ත බ්‍රිජට් කණ්ඩායමට. ඇයි විශාකකට යවුවේ නැත්තේ? අන්න ඔය ඔන්නක තමයි වෙන්නේ අපේ නායචීන්ටත් තියෙන ලෙඩක් තියෙනවා. ශාන්ත තෝමස් යවන්න ඕනේ, ශාන්ත ජෝසප් යවන්න ඕනේ, ට්‍රිනිටි යවන්න ඕනේ. මහින්ද රාජපක්ෂරත් උනේ එකනේ. දරුවන් යව්වේ නෑනේ රොයල් එකටවත් නාලා ආනන්දවත් යව්වේ ශාන්ත තෝමස්. ඉතින් ඒගොල්ලෝ අර ක්‍රිස්තියානි සංස්කෘතිය හැදෙන දරුවෝ. ඒගොල්ලෝ බටහිර ගැති ආකල්ප තියෙන මිනිස්සු ඒගොල්ලෝ. ඉතින් විනාශ වුණා. මැතිණියටත් උනේ ඒක. මැතිණියගේ දරුවෝ අනුර බණ්ඩාරනායක නම් රොයල් එක ඉගෙන ගත්තා. නමුත් දුවරු දෙන්නම ශාන්ත බ්‍රිජට් කන්‍යාරාම ඉගෙනගෙන බටහිර ගැති ඊටසේ අය ප්‍රංශයට යනවා චන්ද්‍රිකා ගිහිල්ලා සම්පූර්ණ සිංහල බෞද්ධ විරෝධී එතුමිය කියන්නේ මගේ අම්මා තාත්තරත් කරන්න බැරුව කියන්නේ මං කරනවා කියලා තමයි 94 බලයට එන්නේ අන්න එහෙම තමයි ඒක වෙන්නේ තවත් එක දෙයක් කියන්න ඕනි ඔය 72 ව්‍යවස්ථාවේ අඩුපාඩු කීපයක් තියෙනවා එකක් තමයි අර වෙස්මිස් මං හිතන්නේ බැලන්තුර මහත්මයා කතා කරේ මේකෙන් ඔබට ඒකෙත් අඩුපාඩු තියෙනවා ඒක ජනරජයක් වුණේ ඒක තමයි හොඳම දේ හැබැයි අර වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමය හැමම තිබුණා ඒ වගේම ලංකාව තවත් ලංකාවේ නියම නමින් තවත් ඈත් වුණා ශ්‍රී ලංකාව වුණා ලංකාවේ නම සිංහලේ අඩු ගන්න සිලෝන් කිව්වම අර සිංහලේ ශ්‍රීලාන් ඒකෙන් එන නම ඒව ලංකාව තිබුණා නම් අඩු ගන්න ඒකට ශ්‍රී දාලා තවත් ඕක මට දවසක් මට කියලා තිනවා මීට කලින් මේ
සූර්ය ගුණසේකර මහත්මයා මේ තුමා පරිපාලන සේවයේ ඉඳද්දි කොළඹ සිලෙන් ඇහුවොත් ඔය ව්‍යස්තව හදන කාලේ ඇයි මෙහෙම කළේ ලෝකේ හොඳ ඈත අතීතේ ඉතිහාසයක් තියෙන රටවල් ඒ රට වෙන රටේ නම දාන්නේ ජාතියේ නම දැන් ජපන් වින්න රට ජපානය චීන වින්න රට චීනය රුස්ස වින්න රට රුසියාව හැබැයි ඇමරිකාව කියන කෘතිම හදපු රටන්නේ ඒ කියන සෝජාතිකින් සමුල ඝාතනය කරලා ඒකෙන්ද ඇමරි ඒ රටේ නම තමයි මිනිස්සුන් කියන්නේ ඇමරිකන්ස් ඒ ඇමරිකාව කෘතිම හදපු රටක් කෘතිම හදපු රටවල් වලට එහෙම තමයි නමුත් දීර්ඝ ඉතිහාසයක් තියෙන රටවල් වල හැමෙලෑම රටේ නම රටේ ජාතියේ මුල් ජාතියේ භූමි පුත්‍රයන්ගේ නමයි ඇවුවොත් කට උතර නැතුව කේන්ති ගිල්ල නිකන් මූණ එල්ලගෙන යන්න ගියා ඒ වගේ වැරදි වුණා ඉතින් කොහොම හරි අපිට තියෙන කනගාටුව ඒ වගේම තව දෙයක් වෙනවා ඒතර 70 71 කේ මතක ඇති අපි නොමැරි ඒ කාලේ ජාත්‍යන්තරව ඉතාම කීර්තිමත් තැනක අපි හිටියේ නොමැරි සමුළුව පැවැත්වෙනවා 1970 නේ ඔව් 76 අගෝස්තු මාසේ ඊට කලින් තව දෙයක් කියන්න ඕනේ 71 කේ අර සිනමාව මරන්න තවත් මන්ත්‍රණයක් කියනවා 71 කේ ඒ JVP එකේ ඔය ජනතා විමුක්ති පෙරමුණ 71 අප්‍රේල් කැරැල්ලේදී සිනමා බණ්ඩාරනායක ඝාතනය කරන කණ්ඩායමක් යවනවා නමුත් සිනමා බණ්ඩාරනායක ඒ කතරුණෙන් ගැන බොහොම අනුකම්පා සහගත කටයුතු කරන්නේ ඒ සියලු දෙනාටම විශ්වවිද්‍යාලවල හිටියට අධ්‍යාපනයේ කෙලවර ගන්න අවස්ථාව දෙනවා ශිෂ්‍යත්ව දීලා පිටරටවල ඉගෙන ගන්න අවස්ථාව ලබා දෙනවා හැබැයි මේ ශිෂ්‍යත්ව අරගෙන පිටරටවල ගිය බොහෝ දෙනෙක් සිංහල බෞද්ධ ද්‍රෝහීන් වෙනවා උදාහරණයක් මහාචාර්ය ජයදේව යංගොඩ අදත් සිංහල බෞද්ධයන් විරුද්ධව පෙරමුණේ ඉන්න මනගරි විශ්‍රාම ගියා මම ඉගෙන ගත්ත කොළඹ විශ්වවිද්‍යාලයේ තුමා හිටියේ දේශපාලන අධ්‍යනාංශ ඔය JVP එකේ ප්‍රධාන සෙකකාරය ගම් වලින් ආපු මිනිස්සු තවත් එකක් කියන්න ඕනේ අපි මේ අනුර කුමාර මහත්මයා JVP එකේ නායකයා හැමෙලම් කරන මේ ප්‍රභූ දේශපාලනේ ඒගොල්ලෝ කරුණු දෙකක් කියන එකක් ප්‍රභූ දේශපාලනේ අයින් කරන්න ඕනේ සාමාන්‍ය මිනිස්සු වෙන්න ඕනේ අපි වගේ සාමාන්‍ය මිනිස්සු බලයට එන්න ඕනේ සහ හොරකම දූෂණය නැති වෙන්න ඕනේ මේක තමයි ප්‍රධාන බලමුද මගේ නම් අත්දැකීම මගේ අවුරුදු 20 ගානක විශ්වවිද්‍යාල අත්දැකීම තුළ මට හම්බෙලා තියෙන ආචාර්යවරු අතර ප්‍රභූ පෞල් වලින් ආපු ආචාර්යවරු අතර ඉතාම හොඳ මහත්වරු හිටියා මහත්මීන් හිටියා ශිෂ්‍යයන්ට බොහොම කරුණාව දක්වපු කොළඹ හතේ ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් මම ඉගෙනගෙන තියෙනවා හැබැයි ගම් වලින් ඇවිල්ලා පිටරට ගිහිල්ලා පශ්චාත් උපාධි අරගෙන ශිෂ්‍යයන්ටම කපපු දක්ෂ ශිෂ්‍යෙක් දැක්කොත් ඒ ශිෂ්‍යයන්ට අර පන්ති සමර්ථය අඩු කරන ශිෂ්‍යයන්ව අධෛර්ය කරන මහාචාර්යවරු මට හම්බෙලා තියෙනවා ඒක මේ ප්‍රබුද්ධ ඇත්තටම මම හිතන්නේ සාමාන්‍ය පවුල් වලින් දුප්පත් පවුල් වලින් ඇවිල්ලා තැනට ආපු අය තමයි දරුණු බවින් හොඳට බලන්න ඒක ප්‍රභූ කතාවක් නෙමෙයි තියෙන්නේ ඕක තියෙන්නේ වෛරය තමුන්ට ඒක නැති නිසා ඇති වෙන වෛරය විතරයි තියෙන්නේ ඒ නිසා මේ ප්‍රභූ කතාවක් නෑ යා මේ කට හදහද කිව්වට අනිත් එක මේ හොරකම් හොරකම වංචාව මේ රටේ තියෙන සැබෑ தත්ත්වය මම හිතන්නේ අපේ කීර්ති ක්‍රමත මහත්ය පැහැදිලි කරයි මේ ඇත්ත තතේ රටට වෙලා තියෙන ඇත්ත අහේනිය කියන්නේ මේකට කරුණු කීපයක් තියෙන මේ 77න් තමයි මේ අවුරුදු 70 ගණක සාපයන්නේ මේ 78 ඉඳලා ආපු සාපය අපේ කර්මාන්ත කඩාවැටීම ණයට කෑම ප්‍රධාන දේ අපි 77 ඉඳලා ණයට කනවා මට මතකයි අතුලම් මුදලි මහා ලොකුවට ඒගොල්ලෝ වීරයෙක්නේ කියනවා ලංකාව වීනිෂ්පාදනයේ සඳහා විශාල වීරමක් දනවා ලංකාවේ මීට වඩා ලාභයට ලෝකවලඳ පොලේ හාල් ගන්න පුළුවන් එනිසා හාල් පිට රටින් ගේන්න ඒක නිසා තමයි රණවිල් වික්‍රමසිංහ කුඹුරු ගොඩ කරලා කර්මහන්ත හදන්න හදන්නේ ඔන්න ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති 78 ඉඳලා මොකද වුනේ අපේ තිබිච්ච සියලු කර්මහන්ත කඩම් වැටුණා අද අපි මොනවද නිෂ්පාදනය කරන්නේ මේ ඇඟලුම් කියන්නේ මොනවද ඕකේ 90%ක්ම ඉම්පෝට් කරන ඒවා බොත්තමද සිප් එකද රෙද්දද ඔක්කොම ඉම්පෝට් කරනවා මේකේ තියෙන්නේ ලාභ ශ්‍රමය පමණයි අපිට අවශ්‍ය ඒවා නෙමෙයි කීර්ති මහත්තයා පැහැදිලි කරાવી අපිට ඕනේ කර්මාන්ත අපේ ශිල්පී අපේ ශිල්ප ශිල්පීන් අපිට අවශ්‍ය වෙන්නේ අපේ දරුවන් අපේ තරුණයින් අපිට ගන්නලා මේ අපේ අධ්‍යාපනයේ සම්පූර්ණ වැරදි මේක මේ ශාස්ත්‍රීය අධ්‍යාපනය මේක අපි ඔක්මල්ලාම විශ්වවිද්‍යාලවලට අරින්න හදනවා මේ ශාස්ත්‍රීය අධ්‍යාපනයට මොනවද මේ අපි ඉගෙන ගත්ත දේවල් වලින් අපිට කරන්න පුළුවන්
නමුත් දියුණු රටවල් ඔය ජර්මනි වගේ රටවල් අර බලන්න චීනය අද ඒගොල්ලෝ හුඟක් දියුණු වෙලා තියෙනවා චීනය රුසියාවගේ රටවල් වල වැඩි බරක් දෙන්නේ අද නිපුණතාවන්ට ඒක පරිගණක තාක්ෂණය වෙන්න පුළුවන් තොරතුරු තාක්ෂණය වෙන්න පුළුවන් ඉන්දියාවත් එහෙමයි සම්පූර්ණ මේ ලෝකේ රටවල් සම අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් කරලා තියෙනවා කුසලතා තියෙන දරුවෝ බිහි කරන්නට ඕනේ ශාස්ත්‍ර ශාස්ත්‍රත් ඕනේ ඒවා ඕනේ යම් ප්‍රමාණයක් ඒවට දක්ෂකම් තියෙන අයට ඒවත් පාදයි අපි මේ ගන්න ඔක්කොමලාම ශාස්ත්‍රීය කරන හදනවානේ ඔක්කොන්ටම ගණන් ගන්න හදනවා ඔක්කොන්ටම භෞතික විද්‍යාව ගන්න හදනවා මොනවද මේ කරන දේකුත් නැහැ ඔන්න මේ තියෙන පරගති අධ්‍යාපනක මේ තුල රට තුල එලා දරුවන්ට අපේ තරුණ දරුවන්ට කිසිම ಜಾති මාමකත්වයක් ඇති වෙන්නේ නැහැ නමුත් බලන්න ඉන් චීනේ රුසියාවේ රටවල් වලට ගිහිල්ලා මම චීනේ මට ඉන්න අවස්ථාවක් ලැබුණා බීජින් නගරේ මම S2කට දැක්කා ඔය විශ්වවිද්‍යාලවලට එන අලුත් ශිෂ්‍යෝ මාසයක් පුරා විශ්වවිද්‍යාලවල නැවතිලා ඒගොල්ලන්ට ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් තියෙනවා ඒක 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 කොපි කරලා තමයි SB සානායක මහත්තයා මෙහෙ පටන් ගත්තා සති දෙකක අර ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එක මම මේකට සහභාගී වෙලා තිනු ඒ තුල ශිෂ්‍යෝ අතර විශාල ප්‍රබිධීමක් ඇති වුණා අපි දේශනත් කරනවා රට ගැන රටේ සංස්කෘතිය ගැන රටට තියෙන තර්ජන ගැන නායකත්වය ගැන විශ්වවිද්‍යාලයෙන් ප්‍රයෝජනය ගන්න ඕනේ කොහොමද ගැන ඒවක් ගැන අතව දේශන කරනවා ඊට අමතරව මේගොල්ලන්ට ක්‍රීඩා කරන්න ව්‍යායාම කරන්න නාට්‍ය කරන්න සින්දු කියන්න අවස්ථාව ලැබෙනවා ඒ වැඩපිළිවෙල මාසයක් පුරා චීන විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක වෙනවා ඒකත් නවත්තලා දැම්ම ආව ගම එක්සත් ජාතික පක්ෂය ඊනි ආණ්ඩුව මම ඉවර කරන්න මට කාලය මම තව ගන්න යන්නේ මං අවසානෙම එකක් කියන්න මට අවස්ථාව ලැබුණා සිර් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මේ 68 වෙනි සමරුව මේ සමරුවේ මගේ ලිපියේ තියෙනවා දෙවෙනි ලිපිය මම මේකේ ඔක්කොම මේ ජනරජය ගැන තමයි ජනරජ මේ ගැන තමයි ලියලා තියෙන්නේ ඒකේදී මේ එතුමා එක බොහොම කිට්ටුවෙන් කතා කරන්න අවස්ථාව ලැබුණා මගේ අවසාන කාලෙත් එතුමා එතකොට එතුමට ආරාධනා ලැබිලා තිබුණා පකිස්තානි ජනරජ දිනේ ප්‍රධාන අමුත්තා 2018 පකිස්තාන ජනරජ දිනේ ප්‍රධාන අමුත්තා මම එතුමාව හම්බෙලා මං කිව්වා ඔබතුමා ගිහිල්ලා ආව නේද දැක්ක නේද කොච්චර උත්කර්ෂවත්ව කරනවාද ඒ වගේ ඇයි ඉතින් ඔබතුමාගේ පක්ෂේ කරන්නකෝ ඔබතුමා කරන්නකෝ මේක ඔබතුමා දැන් නායකයනේ ඔබතුමා මේ ජනරජ දිනේ නැවත නිවාඩු දිනයක් කරලා මේක සමරන්නකෝ hina වුණා විතරයි අදටත් කරේ නැහැ මහින්ද නම් කරන්නේ මට මම මෙහෙම එකකුත් කිව්වා මහින්ද රාජපක්ෂ ඇත්තටම අපි ගරු කරන්න ඕනේ මම හොඳ දේවල් හොඳයි කියන්න ඕනේ යුද්ධේ ඉවර කළා අපි ඒ ගෞරවය හැමදාම තියෙනවා ගෝඨාභයටත් එහෙමයි නමුත් වැරපු වැරදි වැරදිමයි යුද්ධෙන් පස්සේ කරපු ඔලොමොට්ටල ක්‍රියා මොනවද කරපු දේවල් උද්දච්චකම නාස්තිය දැන් අර ඔය 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 සවරින් බ්‍රොන් කතා මම කියන්නේ මේ තුබ කතා කරේ මම කතා කරන්න යන්න ඕනේ ආර්ථික කියන ඔය ඉන්ටර්නැෂනල් සවරින් බ්‍රොන් කියන ගිනිපොලි වැඩේ තමයි විනාශයක පටන් ගත්තේ මේ මෛත්‍රී මේ කවුද මහින්ද රාජපක්ෂ මහත්තයා කාලේ තමයි වැඩි පොලියට ණය ගැනීම ඒක ඊට වඩා දෙගුණකින් ගත්තා රනිල් වික්‍රමසිංහලා ඊළඟට ඇවිල්ලා ඔන්නෝක තමයි ප්‍රධාන ණයගුල සහ මේ ජනතා විමුක්ති පෙරමුණත් ඇතුළු අය ලංකාව පිටරට වැඩ කරන යට කිව්ව ලංකාවට සල්ලි යන්න එපා ඔක්කොම යන්නේ රාජපක්ෂලගේ සාක්කුවට කියලා මේකෙන් තමයි අපේ සංචිත හිඳුනේ ඒ විතරක් නෙමෙයි මුල්්‍ය පනත වෙනස් කළා කරලා අපනයන අපේ අපනයන අපේ උපයන ඩොලර් අපේ රටේ අපනයන කරු ඒවා ලංකාවට එන්න ඕනේ ඒවා ලංකාවට එන්නේ නැහැ ඒවා ඉඩ දුන්නේ නැහැ ඒගොල්ලන්ගේ හිතවතුන්ට පිටරට බැංකුවල තියන්න අපිට එන්න තියෙනවා මට ආරංචි හැටියට අපි මේ බිලියන 52යි ණය බිලියන 60ක විතර විදේශ විනිමය අපිට එන්න තියෙනවා අපේ අර අපනයන වලින් මේවයි රට බංකොලොත් වෙන්න හේතුව ඉතින් මෙන්න මේ එහෙම මම හිතන්නේ මං කාලය ගත වැඩි ඒක නිසා මම කතා කරන්න ගියොත් මේක ගොඩක් දේවල් තව යදෙනවා ඒ නිසා මට කියන්න ඕනේ මෙච්චරයි මේ දැන් ඇවිල්ලා තියෙන කාලය මේ දැන් නම් ඔක්කොමල්ල එකයි දැන් අපි දැක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ ජාතික ප්‍රතිපත්ති නැහැ පොහොට්ටුවටත් නැහැ UMPට කොහොමත් නැහැ JVP එකත් කොහොමත් අර අරාජක වෙනකන් රට බලන් ඉන්නවා ඒගොල්ලන්ගේ ඉතිහාසෙත් අපි දන්නවා අපි ඒගොල්ලන්ගේ භීෂණේ විශ්වවිද්‍යාලය අධ්‍යක්ලක් තියෙනවා ඒක නිසා නව බලවේගයකට ඉඩකඩ තියෙන හොඳම කාලයයි මේ ඒ නිසා අපි කවුද ඉන්නේ අරවාද මේ වගේ නැතුව අපි මං හිතන්නේ අපිත් එක්ක එකතු වෙලා තියෙනවා වෘත්තිකයින්
විතරක් නෙමෙයි සාමාන්‍ය මිනිස්සු වෙද මහත්තුරු ගොවියෝ ගුරුවරු මේ අය එක්ක අපි මේ ගමන යන්න පෙරමුණ ගමු ඔබට ජය වේවා